ஐபான் சுபதாசனாக பிரார்த்தனாக நம்ம சேலுதே நாட்டம் மேராட்ட சங்வர்தனே கிரிமேதி ஆர்த்திக்கமே வசேன் பூமலுக்கு ஹையத்தியன தனக்தமாக ஏத்தன ஏத்தியன ஹைய கொய்தரம்து கேனுவனாங் மேராட்டே போ தெங்கலட் அவஷ் அரமுதால் சம்பாதினே கிரிமேதி மேராட்டே வராயக்கியனதே பூம தெவந்த பூமிக்காவக்க போன் லபுவா மீட்ட பிறவகவானுவல கத்தத் வர்த்தமானே கத்தத் வராயக்கியன்னே பாடு நொலபா தெவந்த லாபியாக் ரட்டட்டு இத்திரிக்கர்ன தெனக்பவட்ட பார்த்தேனுவா ඒ වගේම තමයි වරාය හරහා දිදි කෙරෙන සංවර්ධනය වරාය හරහා කෙරෙන කාර්යභාරය මේ රටේ වෙන කිසිදු තැනකින් සිදු නොවීම නිසා සමස්ත වෙළඳපොළ තුළ තියෙන ඒකාධිකාරය මේ වන විට ජාත්‍යන්තරය ලෝකය සෑම තැනකදීම අද්විතීය තැනකට පත් කරන්නට ශ්‍රී ලංකාවේ වරාය හේතු සාධක වී තිබෙනවා. අපට පවතින මුහුදු සීමාව ඇතුළත ත්‍රිකුණාමල වරාය, ගාලු වරාය, කොළඹ වරාය මේ සියලු තැන්හිදී බොහොම දැවැන්ත කාර්යභාරයක් කළ හැකි අවසරයක් අපට තියෙනවා. එනිසා ආර්ථිකයට බොහොම හයියක් දෙන වරාය විෂයපතය පැවරෙන්නේ රාජ්‍ය අමාත්‍යවරයා විදිහට එතුමන්ට. වරායට අමතරව අප කතා කළ යුතුව තිබෙනවා මේ වරාය සහ ඒ සියලු දේ ආශ්‍රිතව බිහිවන ප්‍රවාහන පද්ධතිය පිළිබඳ. ඒ වගේම ජනාධිපතිතුමන් නොවැම්බර් 17 වෙනිදායින් පසු ගමනේදී මේ වන විට දින 100කට ආසන්න කාලයක් ගත වෙනවා. ඒ ගත වුණු කාල සීමාවේදී ඔබට රටට දැනෙන වැඩපිළිවෙලක් සිදු වුණාද කියන දේ අප කතා කළ යුතුව තිබෙනවා. එනිසා බොහොම ගෞරවයෙන් යුතුව අපි ආරාධනා කළා වරාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යතුමන් කනක හේරත් ඇමතුමන්ට. ආයුබෝවන් ආයුබෝවන් ඔබ ගෞරවයෙන් පිළිගන්නවා ජාතික රූපවාහිනියට. අප දන්නා විදිහට ජනාධිපතිතුමන්ගේ 69 ලක්ෂයක් ජනතාව තහවුරු කරන ලද සෞභාග්‍ය දැක්ම වැඩපිළිවෙල සැකසීම කියන්නේ අවුරුදු ගාණක් පස්සට යන වැඩපිළිවෙලක්. අපි එතනින් කතා කළොත් එහෙම ඒ වැඩපිළිවෙල හැදෙන තැනදී ඔබටත් යම් කාර්යභාරයක් ලැබුණා ප්‍රවාහනය තාක්ෂණය මේ පැත්තෙන් ඔබත් කතා කළා. අපි පොඩ්ඩක් කතා කළොත් මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සැකසීමේදී ඔබතුමන්ලා මොන මොන කාරණාද එකතු කරගත්තේ කියලාද? ඔව් චාමර ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවට මට ආරාධනා කිරීම පිළිබඳව. ඉතින් අපි දැන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ගැන කතා කරනකොට අපි ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරාට එතුමා මැතිවරණය ඉල්ලන්න එමත් නැත්නම් ඉලක්ක කරගෙන ඊට වඩා ඒකේ ඉතිහාසයක් තියෙනවා. මේ ඉතිහාසය මම හිතන්නේ අවුරුදු ගණනාවකට කලින් ආරම්භ කරපු වැඩපිළිවෙලක්. දැන් අපි ඇත්තරම අපි අද එදා විපක්ෂයේ ඉන්නකොට විපක්ෂයේ මන්ත්‍රීවරු හැටියට දේශපාලඥයන් පමණක් නැමේ වෘත්තීයවේදීන් තේරුම් ගත්ත කාරණයක් තමයි මේ රටේ පසුගිය නිදහසෙන් පසුව පසුගිය ඉතිහාසය දිහා බැලුවාම හැම ආණ්ඩුවක් වෙනස් වෙනකොටම රටේ ප්‍රතිපත්ති වෙනස් වෙනවා. ඊළඟට ඒ ආණ්ඩුව ඇතුලේ අමාත්‍යවරු වෙනස් වෙද්දී තවත් ප්‍රතිපත්ති වෙනස් වෙනවා. ඉතින් හරියමං හැම අංශයක් දිහා බැලුවා අධ්‍යාපනය වේවා සෞඛ්‍ය වේවා ඒ සෑම සියලු අංශයක් වෙනුවෙන් එක ප්‍රතිපත්තියක් ගොඩනැගීම තමයි අපේ බලාපොරොත්තු වුණේ. ඒක තුලින් රට සංවර්ධනය කරා ගෙන යෑමේ වැඩපිළිවෙල. එතකොට මේ වැඩසටහන ආරම්භ වෙනවා මම හිතන්නේ අවුරුදු අපි විපක්ෂයේ ඉන්න කාලේ අවුරුදු 4කට පමණ කලින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා එදා ආරම්භ කරා වියත්මග කියන වැඩසටහනක් වියතුන්ගෙන් සම්බන්ධ වෙලා වැඩසටහනක්. ඉතින් ඒගොල්ලන් ඒ ආරම්භ කරපු වැඩසටහනේදී ඒ වෘත්තීයවේදීන් විශේෂයෙන්ම හැම අංශයකින්ම හැම අමාත්‍යාංශයකට අදාළව ප්‍රතිපත්ති සකස් කරන කටයුතු ආරම්භ කරා. ඊළඟට ඒ වෙනුවෙන් සම්බන්ධ වුණා අපේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිහිටෙව්වෙන් පස්සේ පොදුජන පෙරමුණේ ඉංජිනේරු වංශය. මම හිතන්නේ දේශපාලන ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි ඉංජිනේරු වන්ගෙන් සැදුම්ලත් බහුතරයක් ඉංජිනේරුව රටේ මේ ඉන්න අපේ ඒක වෘත්තීය සමිතියක් නෙමෙයි ඒක වෘත්තීය වේදීන්ගෙන් ගොඩනගාගත්ත පක්ෂ සමිතියක් වුණා. ඉතින් මේගොල්ලන්ගේ කහුවත් සමගත් අපිට දැවැන්ත ශක්තියක් එකට ලැබුණා. ඒ අදාළ හැම ශේෂ්ත්‍රයකම විශේෂයෙන්ම තාක්ෂණංශයන්වලදී ඉංජිනේරුවෝගේ ඒ සියලුම දත්තයන් අපිට ලබා ගන්න පුළුවන් වුණා. ඒ වගේම තමන් වැඩ කරන තමන්ගේ අදාළ ශේෂ්ත්‍රයේ තියෙන අඩුපාඩුකම් හඳුනා ගන්න ඒක හැකියාවක් ලැබුණා. ඊළඟට ඒ ආකාරයේ නොයෙකුත් අංශවල වෘත්තීයවේදීන්ගේ සංගම් මේ එක කණ්ඩායමක් හැටියට සහභාගී වුණා. ඊළඟට අපි දේශපාලන පක්ෂයක් හැටියට ශක්තිමත් වෙලා අපේ ප්‍රාදේශ සභා මැතිවරණයේදී විශිෂ්ට ජයග්‍රහණයකුත් ලැබුවෙන් පසුව අපේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් එතුමා යෝජනාවක් ඉදිරිපත් කරා. අපි මේ හැමතැනින්ම දත්ත ලබා ගන්නවා විස්තර ලබා ගන්නවා වගේම
අපි ගම් මට්ටමට ගිහිල්ලා ගමේ ඉන්න ප්‍රායෝගිකව ඒ එදිනෙදා මුහුණ දෙන එක එක් ගැටළු වලට මුහුණ දෙන ජනතාවගෙන්වත් අපි අදහස් ලබා ගන්න ඕනේ කියලා. අන්න ඒ අදහස යටතේ තමයි ගම සමග පිළිසඳරක් කියන වැඩසටහන ඉදිරිපත් කළා එක පක්ෂ වේදයකින් තොරව. හැම කෙනෙක්ටම ගමේ ඉන්න සියලුම නායකයන්ට සියලු දෙනාටම අපි ආරාධනා කළා හැම ගමකම ඒ වැඩසටහන ආරම්භ කරා. ඒකෙදි බලාපොරොත්තු වෙන්නේ ජාතික මට්ටමේ ප්‍රතිපත්ති වෙනුවෙන් යෝජනා ලබා දෙන්න පුළුවන්. ඒ පමණක් නෙමෙයි ගම් ප්‍රදේශයේ Tamanට තියෙන දිනදා තියෙන ගැටලු ඉදිරිපත් කරන්න පුළුවන්. එක පැත්තකින් සංවර්ධනය වෙනුවෙන් අනිත් පැත්තෙන් ප්‍රතිපත්තිමය වශයෙන් විශේෂයෙන්ම දැන් අපේ උදාහරණයක් ඇටියට අපේ ප්‍රදේශවල ගත්තාම කෘෂිකර්මය ගැන කතා කරන්න බොහෝ දේවල් තියෙනවා. ඒ වගේම රබර් වගාව, තේ වගාව, සුළු අපනයන භෝග ඒ ගැටලු පිළිබඳව කතා කරලා ඒ පිළිබඳ යෝජනා සියල්ලක් ඉදිරිපත් කළා තමයි මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ගොඩනගාගෙන තියෙන්නේ. ඒක නිසා මේක අපි මම හිතන්නේ සමස්තයක් හැටියට ඉදිරි වසර පහේදී ආණ්ඩුව වෙනස් වුණත් පස්සේ ඉදිරි වසර පහෙන් පස්සේ ආණ්ඩුව වෙනස් වුණත් මොන ආණ්ඩුවාවත් ඒ ප්‍රතිපත්ති වැඩසටහන ඉදිරියට ක්‍රියාත්මක වුණොත් මම හිතන්නේ මේක සංවර්ධිත රටක් බවට පත් වෙන එක ඒකාන්තයි කියන එක අපි දැන් මේ අවස්ථාවේ කියන්න කැමති. දැනටමත් ඒකේ අපිට ඕන තරම් උදාහරණ තියෙනවා. දැනටමත් මේ වැඩසටහන් ආරම්භ කරලා තියෙනවා ප්‍රායෝගිකව ජනතාවට විශේෂයෙන්ම සේවාවක් ලබා දෙන වැඩසටහන් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මේ නොවැම්බර් 17 වෙනිදා ඉඳලා අද වෙනතුරු මේ පෙබරවාරි මාසයේ මැද වෙනකන් කාල සීමාව ඇතුළතදී ඔබතුමන්ලට දැනෙන දෙයක් රටට කරන්න පුළුවන්කමක් ලැබුණාද? ඔව්, ඇත්ත වශයෙන්ම අපි මේ මාස 3 තුලදී මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ බොහෝ දේවල් වෙනස් කරන්න හැකියාවක් ලැබුණා. විශේෂයෙන්ම පසුගිය මැතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට අපි මේ විශිෂ්ට ජයග්‍රහණය ලබා ගන්න විශේෂයෙන්ම තරුණ පරපුර විශාල ශක්තියක් දුන්නා. අන්නේ තරුණ පරපුරේ බලාපොරොත්තුව තමයි 21 වෙනි ශතවර්ෂයේ අපි ලෝකයේ අනෙත් රටවල් එක්ක යන්න පුළුවන් සංවර්ධනයක් ඒගොල්ලන්ගේ බලාපොරොත්තු ඒ සියල්ලක් වෙනුවෙන් තමයි ඒගොල්ලන් ඒ ඡන්දය ලබා දුන්නේ. එතකොට මේ ආකල්පවල දැන් අපි උදාහරණයක් හැටියට ගත්තොත් ඕනෑම බොහෝ දියුණු වෙච්ච රටවල් උදාහරණයක් හැටියට කිව්වොත් එහෙම කොරියාව වැනි රටක සංවර්ධනය එකපාරටම ආවේ නැහැ. සංවර්ධිත රටක් බවට පත්ුන්නේ නැහැ. නොඑක් දුෂ්කරතා තුලින් ගියේ. එතකොට ඒ අනකොට පළවෙනි කාරණේ තමයි එක් එක් සමාගම් වලින් ආකල්පවල සංවර්ධනයක් ජනතාව තුළට ඇති කරන්න කටයුතු කරා. දැන් මේ මැතිවරණයේදී අපි දකින්නේ ඒ ආකල්පවල වෙනස රජයක් විසින් ආණ්ඩුවක් විසින් ජනතාවට ඇති කරන්න නැමේ ජනතාව තුළින් විශේෂයෙන්ම තරුණ පරපුර තුළින් අපේ රටේ ආකල්පවල වෙනසක් ඇති කිරීම සඳහා කටයුතු කරලා තියෙනවා. ඉතින් මේ තුළින් බලාපොරොත්තු වෙන බොහෝ දේවල් අද ඉටු වෙමින් පවතිනවා. විශේෂයෙන්ම අපේ රාජ්‍ය සේවය කාර්යක්ෂම රාජ්‍ය සේවයක් සඳහා නොයෙකුත් දේවල් මම හිතන්නේ එක එක කියන්න අවශ්‍ය නැහැ වෙනස් කරමින් පවතිනවා. ඒ කාර්යක්ෂම සේවාව ජනතාවට ලබා දෙනවා පමණක් නෙමෙයි ඒ කාර්යක්ෂම සේවාව තුළින් රටේ තියෙන වංචා හා දූෂණ බොහෝ වෙලාවට අඩු වෙමින් පවතිනවා. ඉතින් මම හිතන්නේ ඒ වැනි ආකාරයේ නොයෙකුත් ආකල්පම වෙනස්කම් සිදු වෙලා තියෙනවා. ඊළඟට අපේ විශේෂයෙන්ම අපේ ජනතාවට නොයෙක් ගැටලු තිබුණා. ඉතාමත් අවුරුදු 4 ඉතාමත් ආර්ථික වශයෙන් පීඩාවට පත් වෙලා තිබුණේ. ඒ වගේම මේ රටේ ආර්ථිකයට ශක්තියක් වන ව්‍යවසායකයන් සුළු පරිමාණයේ මධ්‍යම පරිමාණයේ ඒ වගේ මහ පරිමාණයේ ව්‍යාපාරිකයන් වෙනුවෙන් අපි බදු ක්‍රමය වෙනස් කරමින් පවතිනවා වෙනස් කරලා තියෙනවා. ඒ වෙනස් කිරීම තුලින්ුත් ඒ සහනයන් ලබා දීමේ වැඩසටහන. ඊළඟට කෘෂිකර්මයේ දිහා බැලුවාම අපේ ප්‍රදේශවල ගැන කතා කරොත් විශේෂයෙන්ම කෘෂිකර්මයේදී පසුගිය ආණ්ඩුවේ ප්‍රති අපනයන කියන නම එක්කව කරලා අපේ ප්‍රදේශවල තියෙන ගම්බිරිස් වගාව, කුරුඳු වගාව ඇතුළු වගාවන් රාශියක අපේ ගොවියගේ ඒ ගොවියගේ නිෂ්පාදන ටික අඩුම තරමේ වෙළඳ පොළටවත් ගෙනියන්න බැරි තත්ත්වයකට පත් වෙලා තිබුණා. ඒ තුලින් ජාත්‍යන්තරයේ අපි ඉන්දියාවට උදාහරණයක් ඇටියට ගම්බිරිස් එදා යවලා ශ්‍රී ලංකීය ගම්බිරිස් වලට ලොකු තැනක් තිබුණා, ලොකු නමක් තිබුණා. නමුත් මේ සියල්ලක් අද වෙනස් වෙලා තිබුණා. ඉතින් ඒක නැවතත් ප්‍රති අපනයනය කියන එක නවත්තර කළා. නැවතත් අපේ ගම්බිරිස් ගොවියා ඇතුළු සුළු අපනයන ගොවියාට අවස්ථාවක් ලබා දීමට මේ රජය කටයුතු කරලා තියෙනවා. ඉතින් ඒ ආකාරයෙන් බැලුවොත් එහෙම අද ජාතික ආරක්ෂාව ගැන විශේෂයෙන්ම ජාතික ආරක්ෂාව ගැන කතා කරොත් එදා ජනතාව විශේෂයෙන්ම අප්‍රේල් 21 වෙනිදා පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ඉතාමත් බියෙන් හිටියේ. තමන්ගේ දරුවාව අර යුද්ධ කාලෙටත් වඩා බියෙන් පාසලට යව්වේ. පාසලට යව්වේ නැහැ.
ඉතින් එහෙම තියෙන තත්ත්වයක් තිබිලා ඒ වගේම මේ ආණ්ඩුව එහෙමත් නැත්නම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජයග්‍රහණය කරයින් පසුව ඒ අද අපිට ඒ ආරක්ෂාව පිළිබඳව විශේෂයෙන්ම බුද්ධිංශයේ පිළිබඳව අපිට ලොකු විශ්වාසයක් තියෙනවා ජනතාවට. ඒ ජනතාවට විශ්වාසය ඇති වෙලා අද මම හිතන්නේ ඒ තුලින් ජන තමන්ගේ එදිනදා අවශ්‍යතාවයන් ඉෂ්ට කරගන්න තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ පමණක් නෙමෙයි මේ ජාතික ආරක්ෂාව ස්ථාපිත කරපු නිසා අපිට සංචාරකයන්ගේ වැඩිවීමක් සිදු වෙනවා. නමුත් අර පසුගිය දවස්වල තියෙන අර කොරෝනා වෛරස් නිසා නැවතත් ඒකට බලපෑමක් සිදුලා තියෙනවා. ඒ කෙසේ නමුත් ජාතික ආරක්ෂාව බුද්ධිංශය ශක්තිමත් වෙලා තියෙනවා, ස්ථාපිත වෙලා තියෙනවා. ඉතින් මේ ආකාරයෙන් මට කරුණු ගණනාවක් කියන්න පුළුවන්. ඉදිරියේදීත් ඔබට ඒ අවශ්‍ය කරන දත්ත ටික එකින් එක මම පෙන්වා දෙන්නම්. හොඳයි. අපි වරාය කියන ඔබතුමාගේ විෂයපතයට එන්නට කලින් ගත් විට මෙරටේ ප්‍රවාහන පද්ධතිය පිළිබඳවත් ලොකු කතාබහක් තිබෙනවා. ඔබ ඒ පිළිබඳ ඉතාමත්ම අවධානයක් යොමු කරන කෙනෙක් විදිහට වරායටත් ඒක ඉතාමත්ම අදාළ කාරණයක් නිසා මේ රටේ ප්‍රවාහන පද්ධතිය හා සම්බන්ධයෙන් ඔබතුමන්ලාගේ අදහස සහ වැඩපිළිවෙල මොකක්ද? දැන් ජාමර මම අපේ මගේ ඔබගේ දෙන්නගේම විශේෂ වරායට එන්න ඉස්සෙල්ලා මම කතා කරන්න බලාපොරොත්තු වෙන අපේ දැන් අපි ප්‍රතිපත්ති ගොඩනැගුවනේ. ඒ ප්‍රතිපත්ති ගොඩනගද්දී ප්‍රවාහන අංශයේ ඒ කමිටුවේ හිටපු සමාජිකයෙක් හැටියට අපි ඉතාමත් කෙටියෙන් ඒ පිළිබඳව මම වචන කීපයක් ප්‍රකාශ කරන්නම්. දැන් ඔබ අපි සියලු දෙනාගේම ප්‍රවාහනයේදී පළවෙනි කාරණය තමයි වැදගත් වෙන්නේ අපේ ආරක්ෂාව. ඒ කියන්නේ සේෆ්ටි, එහෙමත් නැත්නම් නිර්පද්‍යතාවය. ඒකනේ බලාපොරොත්තු වෙන්නේ. අපි උදේ පාන්දර අපේ රැකියාවට යනකොට ඒ බස් එකට නගින්නේ, එහෙමත් නැත්නම් තමන්ගේ වාහනයට නගින්නේ තමන් බලාපොරොත්තු වෙන ස්ථානයට රැකියාවට යනකොට අපි කිසිම ගැටලුවක් නැතුව කිසිම ආපදාවකට ලක් නොවි යන්න ඕනේ. අන්න ඒක ස්ථාපිත කිරීම තමයි ප්‍රධානතම කාරණේ හැටියට අපි දකින්නේ. ඉතින් ඒකෙදී අපි බැලුවහම මේ හදිසි අනතුරු වලින් මේ ජීවිත වැඩියෙන්ම විනාශ වෙන්නේ මේ මහමාර්ගයේ ප්‍රධාන බස් වල, එමත් නැත්නම් තමන්ගේ වාහනේ, පෞද්ගලික වාහනේ වෙන්නේ. ඒක තමයි පළවෙනි කාරණේ. ඊළඟට අපි පළවෙනියටම මේ තියෙන ගැටලු ටික හඳුනාගත්තා. ඊළඟට තියෙන කාරණේ තමයි අපේ රටේ ජනතාවගේ ප්‍රවාහන සේවාවේ ඒ තියෙන ප්‍රමිතිය, එමත් නැත්නම් සැප පහසුකම් තියනවාද, ඒ වගේම කාර්යක්ෂම ප්‍රවාහන සේවාවක් තියනවාද, කලට වේලාවට ඒ තමන්ට අවශ්‍ය තැනට ගමන් කරන්න හැකියාව තියනවාද, අන්න ඒව තමයි ප්‍රධානම කාරණා වෙලා තියෙන්නේ. ඉතින් මේ පිළිබඳව අපි හොයලා බැලුවා. ඊළඟ කාරණේ තමයි අපි බස් එකේ වෙන්න පුළුවන්, කෝච්චියේ වෙන්න පුළුවන් අපේ කාන්තාවන්ට, දරුවන්ට නොයෙකුත් හිංසන වලට ලක් වෙනවා. මේ පිළිබඳව හොයා බලන්න ඕනේ. ඊළඟට අපි තවත් ඉදිරියට ගියොත් එහෙම වැඩිහිටියන්ට, ඒ වගේම අපේ ආබාධිත අයට අපි ප්‍රවාහන සඳහා ඒ පහසුකම් ලබා දෙනවද කියන එක අපි ඒකත් ඉතාමත් වැදගත් වෙනවා. ඊළඟ කාරණේ තමයි අපි මේ ජනතාවට මේ මගියාට පහසුකම් ලබා දීමේ වැඩපිළිවෙල. ඉතින් මං අද උදේ දැන් උදේ පත්‍රයේ දැක්කා අපි යෝජනා කරලා තිබ්බා ඊ ටිකටින්, ස්මාර්ට් ටිකටින්, එහෙම නැත්නම් ඊ ටිකටින් කියන සංකල්පය. ඒකෙදී අපි බලාපොරොත්තු වුණ එකක් උදාහරණයක් හැටියට දුම්රියේ ගමන් කරන මගියාට ඊ ටිකට් එකක් ලබා දීම. ඒ වගේම බස් රථයක ගමන් කරන මගියාට ඊ ටිකට් එකක් ලබා දීම. ඒ වගේම ඒ සියල්ලක්ම සම්බන්ධීකරණය කරනවා. දැන් බස් එකෙන් ගිහිල්ලා බැහැලා කෝච්චිය යනවා නම් එකම ටිකට් එකක් භාවිතා කිරීමේ හැකියාව. ඉතින් මං ඉතාමත් සන්තෝෂ වෙනවා අද උදේ දැක්කා ප්‍රවාහන අමාත්‍යවරයා ඒ සංකල්පය ඒ වැඩපිළිවෙල ආරම්භ කළා. මම හිතන්නේ අද ඉඳලාද කොහෙද ඒ ස්මාර්ට් ටිකට් එකක් අපේ මගියාට ලබා දෙන්න කටයුතු කරනවා. ඉතින් මේක තමයි ඇත්ත ප්‍රතිපත්තියක ප්‍රායෝගිකව ක්‍රියාවලිය කරන්න හැකියාව සහ ඒ ප්‍රතිපත්තිය එතනට ගෙන යෑමේ වැඩපිළිවෙල තමයි වැදගත් වෙන්නේ රජයක් හැටියට. ඊළඟට අපි නොයෙකුත් ආකාර එක් එක් ප්‍රවාහන සේවාවන් ගැන කතා කරා. එක් එක් ප්‍රවාහන සේවාවන්ට යෝජනා ලබා දීලා තියෙනවා. ඊළඟට විශේෂයෙන්ම හරිත ප්‍රවාහනය අපේ රටට ලබා දෙන්න අවශ්‍යතාවය තියෙනවා. කොළඹ ගැන කතා කරොත් මේ තදබදය අවම කරන්න අපි යෝජනා කරලා තියෙනවා. අපේ තියෙන මේ ජල පද්ධතියේ ජල ප්‍රවාහනය සඳහා අවශ්‍යතාවයන්. ඒකේ ලොකු ආයෝජන නැහැ. අපිට සමහර පාලංක වෙනස් කරන්න තියෙනවා. එවැනි ආකාරයේ පාලංකීපයක් වෙනස් කරලා ඒක ආරම්භ කරන්න හැකියාව තියෙනවා.
ඒවගේම තමයි දැම් බයිසිකල් වලින් ගමන් කරන එක. එක තැනක ඉඳල අනිත් තැනට අපි වාහනය භාවිතා කරන එක පැත්තිෙන් ආර්ථික වශයෙන් පාඩුයි වගේම පරිසරහානි වෙනවා ඒවගේම තද බදය වැඩියීම. ඉතිය නිසා අපි බලාපොරොත්තු වනා ඒවගේ ආකාරය අවස්ථාවන් ලබාදින්න වෙනත් රටවල්ලල් භාවිතා කරන්න. ඒවගේ හරිත විශේෂයෙන්ම මෝටර් රහිත වාහන හඳුන් අදීම කොළඹ වැනි නගර ආසන්න ප්‍රදේශවලට ඉතින් මේ ආකාරය. ඊළඟට අපි බලාපොරොත්තු වෙනවා මේ විශේෂයෙන්ම ප්‍රධාන නගරවල අපි ප්‍රවාහන මධ්‍යස්ථාන ඒ මධ්‍යස්ථානයේදී බස් එකෙන් ගිහිල්ලා කෝච්චියෙන් යන්න එහෙමත් නැත්නම් තමන්ගේ ප්‍රවාහනය කරගන්න එහෙමත් නැත්නම් ටැක්සි එකක් සම්බන්ධ කරගන්න ඒ මධ්‍යස්ථාන මේ කොළඹවට වගේම රටේ හැමතැනම නගරවලත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට අපි තවත් ප්‍රවාහනය ගැන කතාකරොත් අපි ගුවන් සේවාව පිළිබඳව කතාකරොත් අපි ඇත්තරම අද මේ රටේ ප්‍රවාහන ශේෂ්ත්‍රයන් සියල්ලක්ම සම්බන්ධීකරණයක් කළ යුතුයි. වරාය තියෙනවා, ගුවන් තොටුපොළ තියෙනවා, ඒ වගේම ගොඩබිමේ ප්‍රවාහනය තියෙන මේ සියල්ලක්ගේම සම්බන්ධීකරණය ක්‍රියාත්මක කළ යුතුයි. ඉතින් අද වෙනකොට ඇත්තරම ඉතාමත් සතුටෙන් කියන්න ඕනේ මේ නගරයට විශේෂයෙන්ම කොළඹ නගරයට මේ ගුවන් සේවාවක් ලබා දෙන්න බැරි වුණා, හෙලිකොප්ටර් යානාවක් බස්සන්න බැරි වුණා. ඉතින් ඒක අද ආරම්භ කළා තියෙනවා පමණක් නෙමෙයි. අද වෙනකොට නැවතත් කොළඹ සිට යාපනය දක්වා ගුවන් සේවාවන් ආරම්භ කළා තියෙනවා. ඊළඟට කාරණය තමයි අපේ ප්‍රධානතම ඔබ රැකියාව කරන සහ මම නියෝජනය කරන අමාත්‍යාංශය අපේ වරාය අධිකාරිය සහ ඒ අමාත්‍යාංශය. ඒකෙදී විශේෂයෙන්ම අපි බලන්න ඕනි පසුගිය වසර හතරේදී මොකද්ද වෙලා තියෙන්නේ කියලා. මේක තමයි මම හිතන්නේ අපේ රටේ ආර්ථිකයේ ඉතාමත් වැදගත් ස්ථානයක් තමයි වරාය කියන එක. ඉතින් අපි එක වෙලාවකදී හම්බන්තොට වරාය විකුණනකොට ඒ වෙනුවෙන් විරුද්ධ වුණා. ඒ වගේම මේ කොළඹ විශේෂයෙන්ම කොළඹ වරාය මම හිතන්නේ හම්බන්තොට වරාය මතු කරපින් දැමතුම මේ කාණිමුසන්න. ඒ වරාය අහිමි වීම කියන එක බොහොම දැවැන්ත විදිහට දැනෙන කාරණයක් වෙනවද රටට? ඇත්ත වශයෙන්ම එදා අපි ඒ පිළිබඳ උද්ඝෝෂණය කර අපි එදා තරයේ කිව්වා මොන ආණ්ඩුවක් ආවත් මේ ගිවිසුම වෙනස් කරන්න නොහැකි වෙනවා. ඒ නිසා අපි කිව්වා මේ ගිවිසුම අස්සම් කරන්න එපා. අපි අවසාන වෙලාවෙත් අපි ඒක කිව්වා. ඒ වගේම අපි ඒ උද්ඝෝෂණය කරපු අපේ මන්ත්‍රීවරු ඒක සිරගත කරා, මේ සම්පත ආරක්ෂා කරන්න කටයුතු කරපු අය. ඉතින් මේකෙදී අපි මේ කාරණේ තමයි දැන් ඇත්තටම ඇයි හම්බන්තොට වරාය විකුණුවේ? හම්බන්තොට වරාය විකුණන්න එදා තිබුණු ආණ්ඩුව කියපු පළවෙනි කාරණේ තමයි මේකේ ණය ගෙවාගෙන යන්න බෑ කියලා. නමුත් වරායේ අධිකාරිය මගින් එදා හම්බන්තොට වරායේ තිබ්බ ණයත් ගෙවලා ලාභ ලබන ආයතනයක් විදිහට තමයි එතෙක් කටයුතු කරේ. ඊළඟට මේ වරාය දැන් විකුණලා වරායෙන් ලබාගත්ත මුදල ණය ගෙව්වද? සත පහක්වත් ණය ගෙවලා නැහැ. එතකොට ණය ගෙවන්න නැතුව ඒ මුදලින් සිදුවෙච්ච දෙයක් අපි දන්නේ නැහැ. ඒ මුදලත් නැහැ. ඒ වගේම නැවතත් රජයට හිමි වෙලා තියෙනවා අර ණය ටික ගෙවාගෙන යන්න. ඉතින් ඒකේ කිසිම පළක් නැහැ. ඒ නිසා අපි හම්බන්තොට වරායේ විශේෂයෙන්ම දැන් සාකච්ඡා කරමින් උත්පාවතිනවා ඒකේ යම් යම් ගිවිසුමේ අපිට වාසිදායක පැත්තර ගන්න පුළුවන් දේවල් ගන්න. ඉතින් ඒක ඉතාමත් ලොකු වැඩපිළිවෙලක්. ඉතින් ඒ සාකච්ඡාවල් ආරම්භ කරලා තියෙනවා. ඉතින් අපි කොළඹ වරාය ගැන කතා කරොත් ඒ වගේම ඉතාමත් කනගාටු කාරණාවක්. දැන් කොළඹ වරාය 2014දී අපි ඔබ රැකියාව කරන එම ස්ථානයේ නැගෙනහිර පරයන්තයේ මීටර් 400ක ඒ පරයන්තය අවසන් කළා තිබ්බා පළවෙනි අදියර හැටියට. එතකොට 2014 මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජනාධිපතිවරය හැටියට එතුමාගේ මහින්ද චින්තනයට අනුව ඒ සංවර්ධනය කරලා ඒ සඳහා අවශ්‍ය දොඹකර ක්‍රේන් ඒ අවශ්‍ය කරන ක්‍රේන් ටිකත් ඇනෝම් කරලා තමයි තිබුණේ. නමුත් 2015 එක පාරටම රජය වෙනස් වීමත් සමග අපේ පැවතිච්ච එදා රජය පෙරළුණාත් සමගම මොකද කරේ? මේ දොඹකර ඇනෝම් කරද්දී යම්කිසි වංචාවක් සහ දූෂණ සිදු වුණා කියලා වෙලා ඒ සියල්ලක් නතර කරා. ඉතින් ගැටලුවක් නැහැ, මොකක් හරි දූෂණයක් තියෙනවා. නමුත් නතර කරන්නේ නැතුව ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරලා ඒ දූෂණයන් හොයාබලන එකනේ වගකීම වෙන්නේ. නමුත් ඒක කරේ නැහැ. පසුගිය වසර හතරහමාර එහෙමත් නැත්නම් පහක කාලය තුලදී මේ ස්ථානය ගොඩනගලා තියෙන
ඒ දොඹකර ටික ඒ ක්‍රේන් ටික නතර කරලා ඒ වෙනුවෙන් අඩුමතරමේ ආරි දෝෂණයක් වෙලා තියෙනවා නම් අලුත් ඒවා ටිකක් ගැනොම් කරන්න. එහෙම කරෙත් නැහැ. එහෙම කරන්න නැතුව අර ඊටත් එහා පැත්තේ තියෙන අපේ වරාය අධිකාරියට අයිතිය තියෙන JCT එක එහෙමත් නැත්නම් ජයා බහලුම් පරයන්තේ ගොඩ නගපු නැති පරයන්තේ ඒ කියන්නේ ඒ අවශ්‍ය කරන සංවර්ධනය කරපු නැති තැනකට දොඹකර ටික වැඩ කරලා තියෙනවා. දැන් මේක තමයි තියෙන ලොකුම ගැටලුව. ඒ නිසා අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා ඊටමත් කඩිනමින් ඒ දොඹකර ටික දැනට නැගෙනහිර පරයන්තේට ලබා දීලා ඒක ආරම්භ කළා. ඒ වැඩපිළිවෙල මම හිතන්නේ ඒකෙදී වසර 5ක් ඇතුළත බිලියන 22කට වඩා වැඩි මුදලක් අපිට පාඩුවක් ලැබිලා තියෙනවා. ඉතින් මේක දැන් අද වරාය මම හිතන්නේ වරාය කොළඹ වරාය කියන්නේ ලෝකේ ශ්‍රේණිගත කිරීම එක් ශ්‍රේණිගත කිරීම වලින් 20ට වඩා අඩුවෙන් තියෙනවා. සමහර ශ්‍රේණිගත වලින් 10ටත් වඩා අඩුවෙන් තියෙනවා. ඔබ දන්නවා ඒ පිළිබඳව. ඉතින් එහෙම තියෙන වරායක අපි ඊටමත් කඩිනමින් මේ වැඩපිළිවෙල ආරම්භ කිරීම තමයි මේ අපි මාස 3ේදී ක්‍රියාත්මක වුණේ. ඒ සඳහා යනුම් කළේ ඒ අවශ්‍ය කරන කටයුතු කරන්න. මේ පිළිබඳව අපේ ගරු අමාත්‍යතුමා ඇතුළු වරාය අධිකාරිය සාකච්ඡා කරලා ඊටමත් කඩිනමින් ක්‍රියාත්මක කරනවා. ඊට අමතරව අපි ගාල්ල වරාය ගැන කිව්වොත් ගාල්ල වරායත් ඒ හා සමාන සිද්ධියක්. ගාල්ල වරායේ පසුගිය කාලයේදී ඊතරම් සංවර්ධනයක් සිදු වෙලා නැහැ. නමුත් මේ වරාය අපිට වැදගත් වෙන්නේ මේක සංචාරක වරායක් හැටියට වැඩි දියුණු කිරීම සඳහා. කොළඹ වරාය තුලත් සංචාර කර්මාන්තේ ප්‍රවර්ධනය කිරීම හැකියාවක් තියෙනවද? අනිවාර්යයෙන්ම ගාල්ලටත් වඩා ඒ හැකියාව තියෙන කොළඹ වරායේ. දැනටමත් ඒක සංචාරකයේ වැඩිම ප්‍රමාණයක් විශේෂයෙන්ම ක්‍රූස් ෂිප් නෞකාවන් වැඩිපුර එන්නේ කොළඹ වරායේ තියෙන ඒ පහසුකම් නිසා ඒ තියෙන ගැඹුර නිසා. ඉතින් ඒ වෙනුවෙනුත් අද අපි වැඩපිළිවෙලක් ආරම්භ කරලා තියෙනවා. ඒක ඇත්තරම ඒ මගියා සංචාරකයා ගොඩ බහිනකොට ඒක ආකර්ෂණීය ස්ථානයක් බවට පත් වෙන්න ඕනේ. අන්න ඒ වෙනුවෙන් දැන් දැනටමත් වරාය අධිකාරියේ සභාපතිවරයාගේ නායකත්වයෙන් ඒ වැඩසටහන ක්‍රියාත්මක කරනවා. ඉතාමත් කඩිනමින් මාසයක් වගේ කාලයක් තුළදී එතන ඒ පරයන්තය එහෙමත් නැත්නම් මේ ටර්මිනල් එක මගියා ගොඩ බහින ටර්මිනල් එක අලුත් කරලා ඒක ආකර්ෂණීය ටර්මිනල් එකක් බවට පත් කරන්න කටයුතු කරලා තියෙනවා. ඉතින් මම ආයේ ගාල්ල වරායට ගියොත් ගාල්ල වරායේ අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී සංචාරක වරායක් බවට පත් කරන්න යොට් මරීනා එකක්. ඒ කියන්නේ රුවල් නැව් එහෙමත් නැත්නම් සංචාරක රුවල් නැව් ඇවිල්ලා තියෙන ස්ථානයක් බවට පත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒකෙදී අපි විශේෂයෙන්ම මිශ්‍ර සංවර්ධනයක් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි ඇත්තරම රජයක් හැටියට හෝ වරාය අධිකාරියෙන් ඒක සංවර්ධනය කරනවට වඩා අපේ දේශීය ආයෝජකයන්ට අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒගොල්ලන්ගේ සැලසුම් ඉදිරියේදී මම හිතන්නේ ලබන සතිය වෙනකොට එය පත්තරේ මේ ඇඩ්වර්ටයිස් කරයි. ඒ වරායේ මිශ්‍ර සංවර්ධනයක් ඒක යොට් මරීන එකක් සමග ඒ ප්‍රදේශයේ ඒකේ හෝටල් ඒ වගේම රෙස්ටෝරන්ට් ඒ වගේම අනෙකුත් එන්ටර්ටේන්මන්ට් ඒ ලබා දෙන්න පුළුවන් ස්ථානයක් බවට පත් කරනවා. ඉතින් මේක අපිට වැදගත් වෙන්නේ මොකද ගාල්ලවට ඒ සංචාර කර්මාන්තය දියුණු කරනකොට මේක වැදගත් වෙයි. ඉතින් මේ අපි එක පැත්තකින් අපි ආර්ථිකය ශක්තිමත් කරනවා වගේම අනිත් පැත්තෙන් අපේ රටට ආර්ථිකය ශක්තිමත් කරන සංචාර කර්මාන්තයටත් යම්කිසි සහයෝගයක් ලබා දීමේ වැඩපිළිවෙලක් තමයි ක්‍රියාත්මක කරන්නේ. දැන් ගාලුවරාය වගේ එච්චර සංචාරක ආකර්ෂණයක් තියෙන තැනකට මෙච්චර කාලයක් ඇයි සංචාරක අවධානය යොමු වුණේ? දැන් ඔබතුමා කියනකොට අපිට තේරෙන්නේ ඇත්තට මෙතන ඒ වගේ දෙයක් කරන්න පුළුවන්කම තියෙන තැන. ඇයි මේ පිළිබඳ අවධානයක් යොමු නොවුනේ මෙච්චර කාලයක්? දැන් ඒකේ එක් එක් ගැටලු තියෙනවා. එකක් තමයි ඕක එක කාලයකදී සංවර්ධනය කරන්න ඒත් මම හිතන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ යුගයේදී සංවර්ධනය කිරීම සඳහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වුණා. ඊළඟට හම්බන්තොට වරාය සංවර්ධනය කරන එකත් සමගම මේකේ පොඩ්ඩක් පස්සට ගියා. ඒ වගේම එදා මම හිතන්නේ ලබා දුන්නා තියෙන ණය ඉතාමත් පොලි ඉතාමත් ඉහළ පොලියක් තිබුණ ණයක් තමයි තිබුණේ. ඒක නිසා ඒ පිළිබඳව නැවතත් සලකා බලන්න තමයි පසුබිම දාලා තියෙන්නේ. ඒ වගේම ඊට පස්සේ මේ 2015 සිට අද දක්වා
ඒකේ කිසිම සංවර්ධනයක් සිදු වුණේ නැහැ. ඉතින් අපි ඒකේ බලාපොරොත්තු වෙන්නේ මේක අර පසුගිය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලවකවානුවේ තිබුණ ඒ සැලැස්මත් සමගම මේ වර්ෂ 4-5 තුලදී අලුත් සංචාරක වරායක් හැටියට එක පැත්තකින් ආර්ථික වශයෙන් ඒ අවශ්‍ය කරන වරායක් හැටියට කටයුතු කරන ගමන් සංචාරක වරායක් ඒ වගේම බෝට්ටු සර්විස් කරන්න පුළුවන් නඩත්තු කරන්න පුළුවන් වරායක් හැටියට කටයුතු කරනවා. ගාලු වරාය ඒ ආකාරයෙන් සංවර්ධනය විය යුතුයි සහ සංචාරක කර්මාන්තය පිළිබඳ කතා කරන නිසා මේ පැහැදිලි ලෙසම වර්ධනය කළ හැකි දැවැන්ත මර්මස්ථානයක් බවට පත් වෙනවා. අප තවදුරටත් කතා කරමු කෙටි විරාමයකට යමු. විරාමෙන් පසු යන්නේ හමු. වරාය සංවර්ධන රාජමාත්‍යතුමන් කනක හේරත් ඇමතුමන් සමගින් අපි කතා කරමින් සිටින්නේ. අපි ගාලු වරාය සංචාරක ප්‍රවරයක් සංචාරක කර්මාන්තයට ඉතාමත් යෝගී වන වරායක් විදිහට සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල ඉදිරියේදී දියත් වීම නියමිතයි. ඒ වගේම තමයි ලංකාවේ ආර්ථිකයට දැවැන්ත ශක්තියක් සපයන කොළඹ වරාය ඉතාමත්ම දැවැන්ත මෙහෙවරක් රටේ ආර්ථිකයට සිදු කරනවා. මේ වරාය තවත් සංවර්ධනය විය යුතු අංශ තිබෙනවා කියන කාරණේ බොහෝ දෙනෙක් කියන කාරණයක්. ඇමතුමනි, ඉදිරියේදී ඔබතුමන්ලගේ රජයක් යටතේ කොළඹ වරාය වෙනුවෙන් දියත් කරන්න බලාපොරොත්තු වෙන ව්‍යාපෘති මොනවාද? අප දන්නා ආකාරයෙන් ඉතාමත් ආසන්නෙන්ම දැන් පෝට් සිටි එක වරාය නගරයේ බිහි වෙමින් තිබෙනවා. ඒත් එක්ක කොළඹ වරාය මොනවද අලුතින් සිද්ධ වෙන්නේ? ඇතරම කොළඹ වරායේ තව ආයෝජන විශාල ප්‍රමාණයක් කරන්න කියනවා. ඒ වගේම අපි ඒ පිළිබඳව සැලසුම් කරමින් පවතිනවා. විශේෂයෙන්ම දැන් අපේ ආර්ථිකයට ලොකු වැදගත්කමක් තියෙන ස්ථානයක් බවට පත් වෙනවා අපේ පෝට් සිටි එක. එහෙම නැත්නම් වරාය නගරය. දැන් මේ නගරයට ප්‍රවාහන පහසුකම් ලබා දීම විශේෂයෙන්ම අපේ අධිවේගී මාර්ග සම්බන්ධීකරණය කිරීම සඳහා අර කුළුණු මත වරාය අධිකාරියේ ඇතුළෙන් යන මාර්ග පද්ධතියක් ගොඩනගනවා. ඒක කෙලින්ම අපේ අධිවේගී මාර්ග පද්ධතියට එක පැත්තකින් එක්ව වෙන ගමන් අනිත් පැත්තෙන් කෙලින්ම වරාය නගරයට යන. ඉතින් මේ වැඩසටහනත් අපි 2022 වෙනකොට අවසන් කරන්න වසර දෙකක් ඇතුළතදී අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට වරාය නගරය සංවර්ධන වෙලා අවසන් වෙනකොට ප්‍රවාහන පද්ධතියත් අවසන් වෙලා තියෙනවා. ඉතින් ඊට අමතරව අපි නැගෙනහිර පරයන්තය ගැන කතා කරා. ඒ වගේම බටහිර පරයන්තය ඒකම හිතන්නේ දැනට තියෙන ඒ පරයන්ත ඔක්කොටම එකතුවකටත් වඩා වැඩි ධාරිතාවයක් තියෙන පරයන්තයක්. ඉතින් ඒ සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙලත් අපි ආරම්භ කරන බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඊට අමතරව දැන් අද මහිතන්නේ ඔබගේ විෂය අද රටේ සහ ලෝකයේ වරයන් එක්ක තරඟකාරීත්වයක් තියෙනවා. වෙනදාට වඩා අද ඉන්දියාවේ එක පැත්තකින් වරායවන් ඉදිරිමින් පවතිනවා. ඉතින් ඒ සඳහා අපිට තරඟකාරීත්වය සඳහා අපිට මුහුණ දෙන්න නම් අපි සේවා සැපයුම් සඳහා මධ්‍යස්ථානයක් ගොඩනගන්න බලාපොරොත්තු වෙනවා වරායට එළියෙන් අර බ්ලූ මෙන්ටල් ප්‍රදේශයේ. ඉතින් මේක තුළින් බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම අපි අපනයනය කිරීම සඳහා ඒ අවස්ථාවන් පෞද්ගලික අංශයට රජයට සහ වරාය ඇතුළේ සියලු දෙනාම එකරාශි වෙලා තමයි මෙම සේවා සැපයුම් මධ්‍යස්ථානය ගොඩනගන්න කටයුතු කරන්නේ. ඒකත් ඉතාමත් කඩිනමින් ඒ වැඩපිළිවෙල ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඒ අන්තර් ප්‍රවාහන සේවාවත් අපි දුම්රිය මගින් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ ඇතුලේ තියෙන කන්ටේනර් එක එම මධ්‍යස්ථානයට ගෙන යෑම. මොකද අද තියෙන තත්ත්වය මේ වරාය ඇතුලේදී අර කන්ටේනර් ප්‍රවාහනයේ ලොකු ගැටලුවක් ඇති වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා අපි විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා ප්‍රවාහනය කිරීමට දුම්රිය ඒ මාර්ගයක් ගොඩනැගීම තුලින්. ඉතින් මෙවැනි ආකාරයේ මම හිතන්නේ සංවර්ධන කටයුතු රාශියක් තියෙනවා. විශේෂයෙන්ම මේකේ ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙත් ඒ වගේම අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙත් බලාපොරොත්තුව මෙම ආර්ථික මර්මස්ථානය කාර්යක්ෂම මර්මස්ථානයක් බවට මෙම පත් කළ යුතුයි අපේ ආර්ථිකයට තව තවත් ශක්තියක් ගෙන ඒමට. ඒ කාර්යක්ෂම අපි අර රජයේ සේවාව වගේම මේ ස්ථානයේ කාර්යක්ෂම සේවාවක් කරන්න නම් අපි මෙතන ඇතුලේ තියෙන වංචා සහ දූෂණ අවම කිරීම කටයුතු කරන්න, ඒක නැති කරන්න කටයුතු කළ යුතුයි. ඉතින් ඒ වෙනුවෙන් ගන්න පුළුවන් ක්‍රියාමාර්ග සියල්ලක්ම ඉදිරියේදී ගරු අමාත්‍යවරයාත් සමඟ කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒක වරාය අධිකාරියත් සමඟ දැනටමත් අර CCTV පද්ධතියක් අපි අනුමුම් කරන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. ඉතින් එවැනි ආකාරයෙන් මේක බොහෝ දුරට අපිට පෞද්ගලික අංශයෙන්
ගොඩක් පැමිණිලි තියෙනවා. ඊළඟට ඇතුලේම ඉන්න සේවකයන්ගෙන් ගොඩක් පැමිණිලි තියෙනවා. ඉතින් මේ සියල්ලක් ගැන හොයලා බලලා අපි කාර්යක්ෂම දූෂණ වංචාවලින් තොර සේවාවක් ලබා දෙන්න ආර්ථිකයේ ශක්තියක් ලබා දෙන්න වරාය තුලින් බලාපොරොත්තු වෙනවා. තමත්ම ප්‍රශංසනීයයි. මේ වැඩපිළිවෙල සාක්ෂාත් වේවාක් අපි ප්‍රාර්ථනා කරනවා. රටේ හදවතවදු වරාය ඒ වගේම තමයි එතනින් සේවා ලබා ගන්න බොහෝ පිරිසක් සිටිනවා. නමුත් ඔබ පැහැදිලි කළ ආකාරයටම ඒ සේවා ලබා ගැනීමේදී කාර්යක්ෂමතාව ඉතාමත් ඉහළ නැංවීමටත් වංචා දූෂණය අක්‍රමිකතා සිදුවන්නේ නම් ඒවාට එරෙහිව ක්‍රියාත්මක වීමටත් ජනාධිපතිතුමන්ගේ වැඩපිළිවෙල යටතේ ඉදිරියේ බොහොම සාර්ථක විදිහට වරාය වෙනුවෙන් ක්‍රියාත්මක වන සුබ ලකුණු අපට දකින්නට තිබෙනවා. එතනින් පසු අපි තවදුරටත් ඉදිරියට කතා කරගෙන ආවොත් එමතුමනි මේ රටේ ප්‍රවාහන පද්ධතිය පිළිබඳ කතා කළා, වරාය පිළිබඳ කතා කළා. ඒත් එක්කම ලොකු ගැටලුවක් තියෙන තැනක් විදිහට තමයි කතා කරන්නේ. දැන් මේක වරායටත් සම්බන්ධයි. තාක්ෂණය කියන දේ අපිට හරි අඩුයි. තාමත් අපි දෙයක් කරනකොට ඒක මැනුවල් සිස්ටම් එකකට කරන තැනක තමයි අපි ඉන්නේ. හැබැයි අපිට බැරි ඇයි තාක්ෂණය භාවිත කරලා මේව කරන්න? විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශ මේ රටේ තිබුණා. ඒ වයින් වැඩපිළිවෙළවල් වුණාද, නවෝත්පාදන වුණාද කියන ප්‍රශ්නේ තියෙනවා. අවධානය යොමු කරන්න අවශ්‍යතාවයක් නැද්ද මේ පිළිබඳව? ඇත්තරම ඉතාමත් වැදගත් කාරණයක් තමයි අපේ රටේ විද්‍යා තාක්ෂණ පර්යේෂණ සංවර්ධනය. ඒ වගේම ඒත් සමග සම්බන්ධ වෙන කර්මාන්තය. ඉතින් මේක ඇත්තරම අපි ප්‍රතිපත්ති හදනකොට මමත් ඒ ප්‍රතිපත්ති කමිටුවෙත් හිටියා. මේ රටේ විද්‍යා තාක්ෂණ පර්යේෂණ සංස්කෘතියක් ඇති කළ යුතුයි. ඒ වගේම නව නිපැයුම් සඳහා විශේෂයෙන්ම කර්මාන්ත ආශ්‍රිතව ඒ සඳහා රජයෙන් පුළුවන් තරම් සහයෝගය ලබා දිය යුතුයි. දැන් අපි බැලුවොත් උදාහරණයක් ලෙස පසුගිය වර්ෂ 10 බැලුවොත් අපි අපේ අයවැයෙන් කොයිතරම් ප්‍රමාණයක් මේකට වෙන් කළා තියෙනවද කියලා අපිට ඒ ගැන කතා කරන්නත් ඉතාමත් කනගාටුයි, ඒ වගේම ලැජ්ජාව. ඉතින් මේ විශේෂයෙන්ම මේ තුලදී අපි බලාපොරොත්තු වෙන්නේ එක පැත්තන් අපේ අධ්‍යාපනය තුළින් මේ පර්යේෂණ හා සංවර්ධනය පිළිබඳව කතා කරනවා වගේම ඊළඟ කාරණේ තමයි අපේ රටේ සමස්ත නිෂ්පාදනය, දේශීය නිෂ්පාදනය, දේශීය කර්මාන්තය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙල මේ සියල්ලක් අනුබද්ධ වෙලා තියෙන්නේ. එතකොට අපි යන්න ඕනේ රටේ ඒ වැඩසටහන යන්න ඕනේ ලෝකයේ තාක්ෂණයත් සමග. ලෝකයේ තාක්ෂණය කියන්නේ ඒ තාක්ෂණයත් සමග ඉදිරියට යනකොට අපි කතා කරන්න වෙනවා අද තියෙන නැනෝ ටෙක්නොලොජි ගැන, ආර්ටිෆිෂියල් ඉන්ටෙලිජන්ස් ගැන, ඒ වගේම මේ ඉන්ටර්නෙට් ඔෆ් තිංස්, ඒ වගේම මෙහෙක්ට්‍රොනික්, ඒ සියල්ලක් පිළිබඳව කතා කරමින් තමයි අපි ඉදිරියට යන්න ඕනේ. ඉතින් මේක මම හිතන්නේ මේක ඉතාමත් වැදගත් කාරණයක්. විශේෂයෙන්ම අපේ රටේ අද ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට එතුමාට තියෙනවා අර IT වල එහෙමත් නැත්නම් තොරතුරු තාක්ෂණ පිළිබඳව ලොකු දැනුමක්, උසස් අධ්‍යාපනය ලබාගෙන පශ්චාත් උපාධියක් ලබාගෙන තින්නේ ඒ දැනුම. ඉතින් ඒක නිසා ඒක මේ රටේ දැනුම කේන්ද්‍රයක් බවට පත් කරලා ඒ තුලින් අපේ තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබා දීමේ වැඩපිළිවෙලක් මේ තුලින්ම ක්‍රියාත්මක කරන්න පුළුවන්. එතකොට අපි යෝජනා කරා අපේ ප්‍රතිපත්තිය ඇතුළතදී මේ දැන් අපේ ඉන්න පාසල් ශිෂ්‍යයන්, ඒ වගේම විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්, ඒ වගේම තාක්ෂණ විද්‍යාලවලින් ශිෂ්‍යයන්, එතකොට ආචාර්යවරුන්, මහාචාර්යවරුන්, ඒ වගේම ව්‍යවසායකයන්, ඒ වගේම පර්යේෂණ වෘත්තිය හැටියට කරන කණ්ඩායම්, ඒ වගේම සමාගම්, මේ සියල්ලකට එක අපි ආයතනයක් පිහිටනවා මේ සම්බන්ධීකරණය කරන්න. ඒ වගේම නව නිපැයුම් කරුවන් මේ සියලු දෙනාම සම්බන්ධ කරලා එක ආයතනයක් පිහිටලා ඒක අපි තාක්ෂණ හා පර්යේෂණ මධ්‍යස්ථානයක් බවට පත් කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් මේකේ තියෙන වැදගත්කම තමයි අද දැන් බැලුවොත් අපි දකිනවා Facebook එකේ බැලුවොත් දකිනවා, රූපවාහිනී අපි බැලුවොත් දකිනවා, නව නිපැයුම් වලට ලෝකයේ ජාත්‍යන්තරයට ගිහිල්ලා ජයග්‍රහණය ලබන අපේ දරුවන්. ඉතින් මේ දරුවන් ආයේ ලංකාවට ඇවිල්ලා මොකද්ද වෙන්නේ? ඒ තමන්ගේ ඒ නිපැයුමවත් සංවර්ධනය කරගන්න බැරි වෙනවා. ඒක වෙළඳපොළට ගෙනියන්න බැරි වෙනවා. ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න බැරි වෙනවා. ඉතින් ඒක ඕන තරම් උදාහරණ තියෙනවා. අන්න ඒක විශේෂයෙන්ම ඒ සියලු දෙනාම සම්බන්ධ කරගෙන අපි නව නිපැයුම් සමග තාක්ෂණ හා පර්යේෂණ වලින් ඉදිරියට යෑමේ වැඩසටහනක් තමයි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊට අමතරව අපේ රටේ තියෙන ඛනිජ සම්පත්. දැන් ඛනිජ සම්පත් ගැන කතා කරාපුවාම අපි විශේෂයෙන්ම පුල්මුඩ ඇති ඉල්මනයිට්, සිලිකෝන් ඒ සියල්ලක් අපි ඒ ටික අරගන්නවා, ඒ ටික පිටරට යවනවා. ඊළඟට මොනෝසයිට් තියෙනවා, ඊළඟට බෝගල ග්‍රැෆයිට් තියෙනවා,
ඉතින් මේක සියල්ලක් කරන්නේ අපි ඒ අමුද්‍රව්‍ය ආරම් පිටරට යවන එක විතරයි. අපි ඒකට අගය එකතු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නේ. දැන් අපි දන්නවා මම හිතන්නේ 70 ගණන්වල 80 ගණන්වල අපේ රටේ පැන්සල් නිෂ්පාදනය කරා. අපේ මින්රන් වලින් පැන්සලක් නිෂ්පාදනය කරා. නමුත් අද වෙනකොට කොහෙවත් අපේ රටේ කියන පැන්සලක් හොයාගන්න නැහැනේ. අපි ගේන්නේ චීනෙන්. ඉතින් ඒක නිසා අපේ අමුද්‍රව්‍යම් පිටරටකට ගිහිල්ලා එහේ අවසන් කරපු අගය එකතු කරපු දෙයක් අපේ රටට ගේන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් මේක ඇත්තරම මේක අපි රජයක් හැටියට බලයට පත් වුණු ගමම්ම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරයා බවට පත් වුණු ගමම්ම පළවෙනි දෙයක් තමයි ඒකත් අපේ වැදගත්ම දේ තමයි අපේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් කර්මාන්තයන් දිරි ගැනීම සඳහා ඔය කොසු ඉදල් පවා අපි චීනෙන් ගෙනාවේ. එතකොට අපේ රටේ සරුංගල් චීනෙන් හෝ වෙනත් රටකින් ගේනවා. වෙසක් කූඩු පවා චීනෙන් ගේන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් ඇයි අපේ මේ කර්මාන්තේ ශක්තිමත් කරන්නේ නැත්තේ? සමහරක් වෙලාවට ඒ රටෙන් ගේනකොට මිල අඩු වෙන්න පුළුවන්. නමුත් ඒ මිල අඩු වුණා වගේ නෙමෙයි අපේ මේ රටෙන් යන විදේශ විනිමය පිටරටට යන විදේශ විනිමයතරේ ආර්ථිකයට ගැටලුවක් වෙනවා. ඉතින් මේ ආකාරයේ නොයෙකුත් යෝජනා තියෙනවා. ඒ වගේම අපි තොරතුරු තාක්ෂණය ගැන කතා කරොත් මේ තොරතුරු තාක්ෂණය අපේ රටට ඉතාමත් වැදගත් මේ අවස්ථාවෙත්. එකක් තමයි සමාජ සංවර්ධනයේ උදෙසා. දැන් උදාහරණයක් ඇරෙන්න මම උදේ කියපු අර e-ticketing. ඒක සමාජ සංවර්ධනය. ඒ වගේම e-governance අපි ආණ්ඩුවල් ගොඩක් කාලයක් බලාපොරොත්තු වුණා. නමුත් කිසිම ආණ්ඩුවකින් ඒක ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා එදා ගිහිල්ලා රියදුරු බලපත්‍රයේ ඒ කාර්යක්ෂමතාවය පිළිබඳව ක්‍රියාත්මක වුණාම මේක වැදගත් වෙනවා. ඉතින් මේ වගේ අපේ රාජ්‍ය සේවයට ඒ e-governance එකතු කිරීම ඉතාමත් වැදගත්. උදාහරණයක් හැටියට කිව්වොත් එහෙම දැන් එක දිස්ත්‍රික්කයක අපේ දිස්ත්‍රික්කයක ඇගල දිස්ත්‍රික්කයේ ගත්තත් අපේ වැඩිමහල් කෙනෙක් එහෙමත් නැත්නම් මසනීප රෝගියෙක් එක එයාට තියෙන කාඩ් පතක් ඒක ගිහිල්ලි වෙලා තමන්ගේ බෙහෙත් ටික ලබා ගන්න යනවා ඒක රෝහලකට. නමුත් ප්‍රධාන රෝහලට යන්න පුළුවන් වෙනත් රෝහල් වලට එයා එතන වෛද්‍යවරයාව සම්බන්ධ වෙන්නේ නැති නිසා එයාට යන්න බෑ. එතකොට අපි මේ සියල්ලක්ම ලින්ක් කරලා තිබ්බොත් මේකේ සියල්ලක්ම ලින්ක් කරලා මේ අපේ දිස්ත්‍රික්කේ තියෙන රෝහල් ටික පමණක්. එතකොට එයාට ඕනෑම රෝහල්කට ගිහිල්ලා බෙහෙත් ගන්න හැකියාව තියෙනවා. ඉතින් ඒක එක උදාහරණයක්. ඒක නිසා මේක ඉතාමත් වැදගත්. අපි මේ තොරතුරු තාක්ෂණය අපේ රාජ්‍ය සේවයට එක පැත්තකින් කාර්යක්ෂම වෙනවා වගේම අනිත් පැත්තෙන් වංචා හා දූෂණ අවමයක් බවට පත් වෙනවා. ඉතින් මේක මම හිතන්නේ තවත් ඉස්සරහට යද්දී මේක ඇත්තරම අර සයිබ ආරක්ෂා වැඩපිළිවෙලත් අපි ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒක වගේම මේ නගරවල සුහුරු නගර බවට පත් කරන්න කුණු ටික එක්කව කසල පිළිබඳව ඊළඟට අපේ තියෙන විදුලි බල ආලෝකයකරණය පවා මේකෙන් කරන්න පුළුවන්. ඉතින් මේ වගේ බලද්දී අපි සමාජ සංවර්ධනය සඳහා විශාල වැඩපිළිවෙලක් තියෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන් බැලුවොත් ආර්ථික සංවර්ධනය ආර්ථික වශයෙන් අපිට සංවර්ධනය කරද්දී මේකෙදී අධ්‍යාපනය ගැනත් ඇත්තටම කතා කරන්න ඕනේ. විශේෂයෙන්ම අද අධ්‍යාපන ක්‍රමවේදය වෙනසක් කරන්න බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙනවා. බොහෝ දෙනෙක් කතා කරනවා. අපර කීප දෙනෙක් නැමතුනේ අපි ඉක්මනට වෙලාව බලලෙමු. ඔව් දැන් අපි අධ්‍යාපනය ගැන කතා කරොත් ඉතාමත් කෙටියෙන් ඒ පිළිබඳව කියන්නම්. අපි ඇත්තටම අධ්‍යාපන ක්‍රමවේදය වෙනස් කළ යුතුයි. දැන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මම දැක්කේ ඊයේදී සඳහන් කරා මේ අපි උපාධිධාරීන් ඉන්නවා අපේ රැකියා විරහිත. මේ උපාධිධාරීන් ඇත්තරම කලා අංශයට ගියායි තමයි තියෙන්නේ. ඉතින් පළවෙනි කාරණේ තමයි පාසලේදී අපි ලෝකයේ වගේම ශ්‍රී ලංකාවේ රැකියා වෙළඳපළට ගැලපෙන ආකාරයේ විෂයන් නිර්මාණය කිරීම. ඉතින් ඒක දැනට පසුගිය 2015 වෙනකොට අපි ආරම්භ කළ තැනෝ තාක්ෂණයේ විෂය. ඉතින් ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී මේ උපාධිධාරීන්ගේ ඉන්නව සංචාරක කර්මාන්තය පිළිබඳව හඳුනාගත්තයි. තොරතුරු තාක්ෂණය. ඉතින් මේ වගේ විෂයන් අපි පාසලට ඇතුළත් කරොත් ඒ පාසලේ උසස් පෙළවලදී මේ විෂයන් උදාහරණයක් ඇරේ සංචාරක විෂය ගත්තොත් ඒ විෂයෙන් අපි හිතමු උසස් පෙළ හොඳින්ම සමත් වෙන කෙනා විශ්වවිද්‍යාලය යනවා. එහෙම නැත්නම් ඊට වඩා අඩු කෙනා යුනිවෝටෙක් එහෙම නැත්නම් යුනිවර්සිටි කොලෙජ් වලට යනවා. එතකොට අසමත් වෙන දරුවා අපි NVQ සහතිකයක් සමග පාසලෙන් එළියට යන්න අවස්ථාවක් ලබා දුන්නොත් ඒ දරුවාට මේ රටේ හෝ එහෙම නැත්නම් විදේශගත වෙලා රැකියාවක් ඉවර වෙච්ච ගමන් ලබා ගන්න පුළුවන්. ඉතින් මේක ඉතාමත් වැදගත්. එතකොට අපි ආර්ථික වශයෙන් අපි ඉදිරියේදී තොරතුරු තාක්ෂණයෙන් සවිබල ගන්න නම් අපි ඒක ආරම්භ කරන්න ඕනේ විශ්වවිද්‍යාලේ. මේක ආරම්භ කරන්න ඕනේ පාසලේ. ඉතින් ඒක නිසා අපි මේ සඳහා අපි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරොත් අපිට ආර්ථික වශයෙන් ශක්තියක් ගෙනෙන්න පුළුවන්. දැන් උදාහරණයක් ඇටියට BPO ආයතන අපේ තියෙනවා. නමුත් මේක තව තවත් වැඩි කරන්න හැකියාව තියෙනවා.
ඒවගේම සොෆ්ටවයා හදන කම්පැනි තියෙන. ඒවා අපිට තව තවත් මේ දරුවන් හොඳ සුදුසුකම් ඇති දරුවන් බවට පත් කරාම නිකම්ම රැකියාවක් ලබා ගන්න පුළුවන්. අන්න ඒක තේරුම් අරගෙන තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කිව්වේ ලක්ෂ 3කට මේ ශේෂ්ත්‍රයේ රැකියා අවස්ථාවන් ලබා දෙන්න හැකියාව තියෙනවා කියන එක. ඉතින් මම හිතන්නේ ඒක ඉතාමත් වැදගත්. අපි පාසල් වලට සුහුරු පන්ති කාමර ලබා දීම. අපි තාක්ෂණ අපි දැන් ටැබ් ගැන කතා කර හැම ළමයෙක්ටම ලබා දෙන එක ප්‍රායෝගික නෑ. ඒක කරෙත් නෑ, කරන්න උනේත් නෑ. ඒක සමහරක් පාසල් වලට ලබා දුන්නත් මම හිතනවා සුහුරු පන්ති කාමරයක් වගේ දෙයක් ලබා දීලා අඩුම ගානේ හැම පාසලට එකක් ලබා දුන්නොත් එහෙම ඒ තාක්ෂණය ඒගොල්ලන් දරුණුයන්ට ඒ තාක්ෂණය යනවා. අන්න ඒ වගේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම ඉතාමත් වැදගත්. ඒ වගේම මම හිතනවා කර්මාන්ත මහා පරිමාණය වගේම කුඩා කර්මාන්තවලට අවස්ථාව දේශීය කර්මාන්ත ශක්තිමත් කිරීමට අපේ රජය සහයෝගය ලබා දිය යුතුයි. ඒ සඳහා අවශ්‍ය කරන පහසුකම් ලබා දිය යුතුයි කියන එකත් අපි මේ අවස්ථාවේ සඳහන් කරනවා. ඉතින් මෙහෙම වුණොත් අපේ විදේශ විනිමය අපේ රටට ගලා එන වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න පුළුවන්. හොඳයි. නවීන තාක්ෂණය, කර්මාන්ත ප්‍රවාහනය, ඒ වගේම බරාය සහ ඒ සමුද්‍රීය වශයෙන් නිල් ආර්ථිකයක් රට තුළ බිහි කිරීමේ ක්‍රියාවලියට ගාලු වරාය, කොළඹ වරාය තවදුරටත් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ අපි කතා කළා. අවසාන වශයෙන් මිනිත්තු කිහිපයක් අපිට තියෙන නිසා ඔබේ ප්‍රදේශය කෑගල්ලට මොනවද කළේ, මොනවද කරන්න තියෙන්නේ, කෑගල්ල තත්ත්වය කොහොමද? දැන් කෑගල්ලට ඇත්තරම කෑගල්ල කෘෂිකාර්මීය ප්‍රදේශයක් හැටියට අපිට තියෙන්නේ තේ, රබ්බර් ඒ වගේම අපේ සුළු අපනයන භෝග සංවර්ධනය කිරීම සඳහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න. ඒක තමයි ආර්ථිකය ශක්තිමත් වෙන්නේ. ඉතින් ඒ සඳහා අපි වැඩසටහනක් දැනටමත් ක්‍රියාත්මක කරලා තියෙනවා. පසුගිය කාලෙත් අපි මේ තේවලට ඒ අවශ්‍ය කරන මිල ලබා දීමේ වැඩසටහන, රබර් විශේෂයෙන්ම රබර් අද රටේ නැති වෙලා යනවා. අද අපේ ඉදා අපි පිටරට යවපු රබර් ටික අද වෙනකොට ඒකෙන් 75% අපේ රටට අද රබර් ගේන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් මේක ආරක්ෂා කිරීම සහ මේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සුළු අපනයන භෝග සඳහා ඒ අපි බලාපොරොත්තු වෙනවා කෑගල්ල දිස්ත්‍රික්කයේ ඒ මධ්‍යස්ථානය පිහිටවන්න. එතකොට ගොවියාගෙන් කෙලින්ම ජාතිය අපි අපනයනය කරන්න පුළුවන් මධ්‍යස්ථානයක් බවට පත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට කාරණේ තමයි ඊළඟට දෙවනි වශයෙන් ආර්ථික වශයෙන් ශක්තිමත් කළ යුතු කාරණය සංචාරක කර්මාන්තය. එතකොට පින්නවල ආශ්‍රිතය තියෙන සංචාර කර්මාන්තය ශක්තිමත් කරන්න සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. ඊට අමතරව රටේ තියෙන වයිට් වෝටර් රාෆ්ටින් තියෙන එකම තැන තමයි කිතුල්ගල ප්‍රදේශය. ඒ ප්‍රදේශයේ සංචාරක කේන්ද්‍රයක් බවට පත් කිරීමේ වැඩසටහන සහ ඒ වෙනුවෙන් අවශ්‍ය කරන පහසුකම් ලබා දීම. ඊළඟට අපේ ඉතාමත් සුන්දර ප්‍රදේශයක් දිය ඇලි තියෙන මේ සුන්දර ප්‍රදේශයක් හැටියට ඒ දැරණියගල වැනි ප්‍රදේශ සංචාරකයන්ව ඒ ප්‍රදේශවලට යොමු කිරීමේ වැඩසටහනකුත් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක නිසා අපි ඉදිරි වසර පහ තුළදී කෑගල්ලේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම වගේම අපි ආර්ථික වශයෙන් ශක්තිමත් දිස්ත්‍රික්කයක් බවට පත්කරනද, ඒ වගේම ග්‍රාමීය මට්ටමෙන් එක්ක ගම තෝරගෙන ඒ ගමේ අපිට ස්වයං රැකියාවන් වැනි රැකියාවන් ලබා දීලා ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි. අපේ කතා කරා බොහෝ කාරණා අද දවස තුලදී. අපි කතා කළේ වරාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යතුමන් කනක හිරත්නතුමන් සමගින්. යනුව ඉදිරියේදී වරාය පිළිබඳ බොහොම සුබවාදී බලාපොරොත්තුවක් අපට තිබෙනවා. අලුතින් කොළඹ වරායට බොහෝ දේ එකතු වීමට නියමිතව තිබෙනවා. මේ සියලු දේ ජනාධිපතිතුමන්ගේ වැඩපිළිවෙල යටතේ සාර්ථක වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි අමාත්‍යතුමනි. බොහොම ස්තුතියි මේ අවස්ථාව ලබා දී දීලා. ලැබීම සම්බන්ධයෙන් අපිත් බොහොම සතුටු වෙනවා. අපි හෙට දවසේදී යලි හමු යමු. ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම යහපත් දවසක්. ආයුබෝවන්.